ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජය තහවුරු කිරීම උදෙසායි මෙම හමුව සංවිධාන කර තිබුණි. අමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ පැවැත්වුණා. අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේ මෙහිදී අනුශාසනාවක් පැවැත්වූපා. තවත් කීප දෙනෙකු මෙහිදී අදහස් පළ කළා. අමාරු කාලයක් තමයි අපි පහු කරගෙන ආවේ. 20යි 22 එතුමා බාරගද්දි එතුමාට කලින් තව නායකින් කිහිප දෙනෙක්ගෙන් එදා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බාර ගන්න වද කියලා විමසුවා, ඉල්ලීමක් කරා. නමුත් ඒ සියලු දෙනාක මගහැරියා. සමගි ජන බලවේගයේ නායකතුමාට එතුමාගේ උපදේශකවරු කිව්වා බාර ගන්න එපා, මේක හදන්න අමාරුයි, මේක බැරෑරුම් තත්වයක තියෙන රට, මේක අරගෙන ආයිත් ආර්ථිකය ගොඩනගන්න අමාරුයි, ඒ නිසා මේ වෙලාවෙ මේක ගන්න එපා කියලා. කොළඹ දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් උපදේශකව. එවැනි පසුබිම තියෙන වෙලාවක තමයි ජාත්‍යන්තරයේද අපේ ජනතාවද ඔය කියපු නායකින්ද හැමෝම හදන්න බැරි වෙයි කියලා හිතපු වෙලාවක තමයි එතුමා බාරගත්තේ. බාර අරගෙන අද මෙතෙන්ට ගෙනල්ලා තියෙනවා. ඒත් ඒ ගෙනාපු දුෂ්කර ගමන තුලදී වුණත් දුප්පත් ජනතාව අමතක කරේ නැහැ. අස්වැසුම වැඩසටහන, සමෘද්ධි වැඩසටහන රුපියල් 5000ක් දක්වා දෙද්දී අස්වැසුම වැඩසටහන තුලින් රුපියල් 15000ක් දක්වා දුන්නා මුදල්. ඒ වගේම සමෘද්ධිය වැඩසටහනෙන් ජනතාව පවුල් ලක්ෂ 16කට ඒ දිලිඳුකමට ඒක ලබලා දෙද්දී අස්වැසුමෙන් පවුල් ලක්ෂ 24ක් දක්වා ලබලා දෙන්න මුදල් වෙක්. පහුගිය අවුරුදු කීපය තුළ මේ රටේ ප්‍රගතිශීලී අයට මේ ජනාධිපතිවරයන්ට හිටගන්න තැනක් නැති කළා. දැන් මේ බහුතරය කොතනද ඉන්නේ? පොදු අපේක්ෂකයත් එක්ක, ජනාධිපතිවරුත් එක්ක. අද පක්ෂභේදයක් නැහැ. පාට සියල්ලම මෙතනට ඇවිල් රාජාණ්ඩු යුගයේ ලෝකෙම ඉවරයි. දැන් අපේ එහෙමද? සීයාගෙන් එතනින් පස්සේ තාත්තා, ඊට පස්සේ බාප්පා, දැන් පුතා. දැන් අපි ඉන්නෝනේ මේ ඔක්කොම. තව ඉන්නවනම් පුතෙක් ඉස්සරහට ඉපදිලා ඉන්න, එයාටත් අපේ පොඩි උන්ට කියන්නේ, එයාටත් ඔටුන්න බලන් දන්න ලෑස්ති වෙන්න කියලා. ඒකට අපි ලෑස්ති නැහැ. ඒ සියල්ලට මේ මැතිවරණයේ සැප්තැම්බර් 21 වෙනිදා තිත දීලා අවසන් කරනවා කියන එක ඉතාම පැහැදිලිව මම සඳහන් කරනවා මිත්‍රවරුනි.